සිල් දරාඩම සුබ දවසක් අද දවසේ කතා කරන්න යන්නේ ගොඩක් වැදගත් වෙන කාරණයක් පිළිබඳව මිට අවුරුද්දකට ඉතර කලින් මම පෞද්ගලිකව අත්දැක බලපු කාරණයක් ගැන ඒක ඔයගොල්ලෝ කවුරුත් සමහර වෙලාවට දන්න කාරණයක් වෙන්න පුළුවන් හැමෝම කරන කාරණයක් වෙන්න පුළුවන් ආසාවට අපි කවුරුත් කරන කුරුළු ලෑල්ල කුරුල්ලොන්ට කෑම දාන්නේ අපි ලෑල්ලක් අදලා අන්න ඒ කාරණේ ගැන පොඩක් වෙනස් විදිහකට වැදගත් කරුණු ටිකක් කතා කරන්න තමයි යන්නේ වැදගත් වී බලන්න වීඩියෝ එක කුරුළු ලෑල්ල කුරුළු ලෑල්ල කියන්නේ ප්‍රසිද්ධ වචනයක් නමුත් වඩාත් විද්‍යාත්මක කුරුළු ලෑල්ල කියන වචනට ගැලපෙන වචන තමයි කුරුළු පෝෂකය කියලා කියන්නේ එහෙමනම් මේ හැඳින්වීමට කුරුළු පෝෂකයට අමතර වෙනත් නම් තියෙනවද අනිවාර්යෙන් තියෙනවා පක්ෂි ලෑල්ල කුරුළු මේසය තැටි පෝෂකය යන නාම ගොඩාක් විදි වෙලාවලදී මේ සඳහා භාවිතා කරනවා කුරුළු පෝෂකයකදී සිදුවන්නේ වනගත කුරුල්ලන්ට මිනිසුන් විසින් තමාගේ නිවස ආශ්‍රිතව හදන ලද ලෑල්ලක් මතට ආහාර දැමීම මේදී මූලික වශයෙන් ආහාර සහ ජලය කුරුල්ලන්ට ලබා දීම සිදු කරනවා ශ්‍රී ලංකාව වැනි රටවල කුරුල්ලන්ට ලබා දෙන ආහාර අතර කෙසල් අඹ පැපොල් ඇට වර්ග සහ ධාන්‍ය වර්ග මූලික වෙනවා නමුත් බටහිර රටවල වල මෙනේරි සූර්යකාන්ත කුංකුම නයිජීර් බීජ හෝ රැපසයිඩ් බීජ මුල් තැනක් ගන්නවා කුරුළු පෝෂකය තුල අපට කාක්කා කහ කුරුල්ලා කුණ්ඩ කුරුල්ලා වට්ටිච්චා දෙමලිච්චා අලු කොබෙයියා ඇටි කුකුලා ගිරවා කොට්ටෝරුවා කොරවක්කා සහ ලේනා වැනි සතුන් බහුලව දකින්නට පුළුවන් එසේම කුරුල්ලෑල්ල නිර්මාණය විද්‍යාත්මක දාර්ශනික සහ කලාත්මක කටයුත්තක් ආගමික පසුබිමින් සතුන්ට ආහාර ලබා දීම කුසලයක් ඒ වගේම සතුන් නිරීක්ෂණය කිරීමට මානසික සුවය වැනි වාසි අපට මේ මගින් ලැබෙනවා ලෝකේ පුරාවට විවිධ ප්‍රමාණ විවිධ හැඩ සහ විවිධ නිස්පාදන සිදු කරලා කුරුළු පෝෂක බෙදා හරිනවා ඒ කියන්නේ කුරුළු පෝෂක වලට වාණිජමය අතින් වටිනාකමක් තියෙන ව්‍යාපාරයක් කුරුළු පෝෂකයක් අපේ ගෙවත්තේ තියෙන එක තුලින් සිදුවන අවාසි මොනවාද කුරුල්ලන්ට රෝග බෝ වීමේ අවධානය අනිවාර්යයෙන්ම වැඩි ඒ විතරක් නෙමෙයි පාරිසරික ක්‍රියාවලියට මිනිසා මැදිහත් වීම ඒ තරම් හොඳ කාරණයක් නෙමෙයි පූසා සහ වෙනත් විලෝපිකයන්ගෙන් පහර දීමට ලක් වීමට කුරුල්ලන්ට මේ මගේ සිදු වෙන්න පුළුවන් ඔයගොල්ලෝ දැනටමත් කුරුළු පෝෂකයක් සිදු කරනවා නම් අනිවාර්යයෙන්ම ආරක්ෂාවට ගත යුතු ක්‍රියාමාර්ග කීපයක් තියෙනවා එකක් තමයි නිතිපතා පෝෂකය විස බීජ හරණය කරන්න ඕනේ. ඒ කියන්නේ ජරාහාර අයින් කරන්න. ආහාර පුස්සු අසෝබන වීමට දෙන්න හොඳ නැහැ. කුරුල්ලන්ට ඇති අවධානය අවම කරන්න උන පුළුවන් ආකාරයකින්. ඒ විතරක් නෙමෙයි ජනාකීර්ණ නොවන ස්ථානයේ කුරුළු පෝෂකයක් ඉදි කරනවා නම් ඒක ටිකක් හොඳයි. ඉතින් ඒකෙන් දා කුරුළු පෝෂකයක් කියලා කියන්නේ හරි අපූර්ව සුන්දර තැනක් වගේම මෙහි කරුණු කාරණා හොඳින් අවබෝධ කරගෙන කුරුළු පෝෂකයක් නඩත්තු කිරීම වැදගත්. මම හිතන්නේ ඔයගොල්ලන්ට කුරුළු ලෑල්ල ගැන තොරතුරු ගොඩක් දැනගන්නට හම්බුණා. ඉතින් කුරුළු ලෑල්ල කියන්නේ ඉතාමත්ම වැදගත් කන්සෙප්ට් එකක්. හැබැයි ඒකේ පොඩි වැදගත් ගතියකුත් තියෙනවා. ඒ කිව්වේ කුරුළු ලෑල්ලක් නඩත්තු කිරීමේදී වෙන ගැටලු ඔයගොල්ලන්ට දැක ගැනීමට හැකියාවක් හම්බුණා මම කිව්වා ඔයගොල්ලන්ට. ඉතින් ඒක හින්දා කුරුළු ලෑල්ල කියන්නේ ඇත්තටම තරමක් හොඳ දෙයක් වගේම තරමක් නරක දෙයක් ඔයගොල්ලොන්ට බාරයි තීරණය හොඳද නරකද කියලා ඔයගොල්ලෝ හිතලා බලලා සිද්ධ කරන්න මම කියපු කාරණාත් ඔයගොල්ලෝ එකතු කරගන්න ඉතින් විද්‍යාත්මක අතින් කුරුල්ලොන්ට විද්‍යාත්මක හෝ දාර්ශනික හෝ මනුෂ්‍යත්වේ නාමෙන් කුරුල්ලන්ට හානියක් නොවි කරන ඕන වැඩක් අපි කරනවා නම් හොඳයි කියන එක තමයි මගේ අදහස වෙන්නේ රයිට් ගිහිල්ලා එන්න මම ජීවන් කොස්වත්ත මගේ channel එකත් එක්ක YouTube channel එකත් ඔයගොල්ලෝ කැමති නම් join වෙන්න මම දැනුමට සම්බන්ධ වීඩියෝ මේ වගේ සමාජ විද්‍යාත්මක කරුණු සම්බන්ධ වීඩියෝස් තමයි කරන්නේ ඒක මම කැමති දෙයක් මම ඒ වැඩේට ආදරෙයි ඒකයි මම එහෙම වීඩියෝස් කරන්නේ right ජය වේවා